ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. හරි හරි කලබල නැවෙන්නේ අපි හරි cool එකේ ඉන්නේ. නේබරයා මොන මගුලක්ද බං? reply කරපන්කෝ. මනි දැන් පැය දෙකකට ළඟයි. අනේ මන් දන්නේ ඔයට වාක කරදරයක් වද්ද? අනේ ඇයි මනි පැටි ඔයා කට් කරන්නේ? ඔයා තාම ඉන්ටර්වියු එකේද? මන් නැත්තම් ඔයට මොකක් කරදරයක්ද? මේ කාල බීපා. මට මොකටද මේවා? අද්දු අය කිව්වේ මම එතන වේල නැති කියලා. හා හා මේ කාපන්. මචං මේ මද්දු අය කොහොමද දන්නේ මම මෙතන කියලා? මචං මද්දු අයට කිසි දෙයක් හංගන්න බෑ. මද්දු අය තමයි කිව්වේ මේ දේ ගෙනින් දෙන්න කියලා. ඒකනේ මචං මේ මගේ මන් මම අර ගර්ල් ආවි ගර්ල් මේ එයා තාම ඉන්ටර්වියු එකේද කීයට ඉවර වෙයිද? මචං මචං නංගිත් එකේ වැඩි වෙනකම් අපිට මේ පැත්තට යන තහනම්. මතු අය කෝල් එකක් දීලා තමයි මට මේ දෙකත් ගෙනින් දෙන්න කිව්වේ. ආ තමුණාර දැනගන්න දිනවද ඔයාලට? මං හිතන්නේ මං කිව්වේ නැත්තේ මායි මගේ වයිෆ්ගේ පෞද්ගලික ජීවිතය විතරයි. ඔයාලට අවශ්‍ය නම් මං ඒ ටිකත් කියන්න. ඕනේ ඇයි? මට අයියේ පෞද්ගලික ජීවිතය වැදගත් නැහැ. මට වැදගත් පාතාල ජීවිතය. ඒකනත් මං කියන්න ඕන දේවල් ඔයාලට. අකුරක් නැහැ කිව්වනේ. බැරි වෙලා හරි ඔයා පොලිසියට කිව්වනම් ඒ දේවල් එකෝ මං හිරේ නැත්නම් එල්ලුංගස්. අනේ බය වෙන්න එපා අයියේ. මම මේ කිසි දෙයක් අයියට කරදරයක් වෙන විදිහට ලියන්නේ නැහැ. හංගන්න එපා නංගි. ඔයා කිසිම දෙයක් හංගන්න එපා. ඔයා හැමදේම ලියන්න. ඔයා ලිව්වා කියලා මං කරපු වැරදි වැඩි වෙන්නෙත් නැහැ, අඩු වෙන්නෙත් නැහැ. ඇත්තටම අපිට ඕනේ අයියා කරපු වැරදි පෙන්වන්න නෙවෙයි, මේ ඇයි මේ පාතාලේ හැදෙන්නේ කියලා පෙන්වන්න. සංගීතකාරයෙක් වෙන්න ගිය මං පාතාලට සම්බන්ධයලා ඒ කරපු කියපු හැමදේම මං ඔයාලට කිව්වනේ. ඉතින් ඔයාලට ඒකෙන්ම හිතා ගන්න පුළුවන් නේද මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා? ඔයාව ඉන්ටර්වයුව කරපු මේ පැය දෙක මට ජීවිතේට අමතක වෙන්නේ. එහෙනම් එච්චරයි. අපේ ජීවිතෙත් හරියට ටිනර් වගේ. කොයි වෙලේ කොයි මොහොතේ වාස්ප වෙයිද කියලා කියන්න දන්නේ නැහැ. හැබැයි එම වාස්ප වෙද්දී අපේ ජීවිතේ අපි ගාව ඉන්නවනේ මිනිස්සු ටික. අන්න උන් විතර මේ මහ පොළොවේ ජීවත් වෙලා ඉන්නවනම් මට හොඳටම ඇති. එහෙනම් අයියේ මේ බොහොම ස්තුතියි අයිය දීපු සපෝට් එකට. මං ගිහිල්ලා එන්න අයියේ. වයන්ඩ වයන්ඩ වාගේ බොයෆ්‍රෙන්ඩ් දැන් බය වෙලා ඇති. මොකද වා පෑ දෙකක් තිස්සේ ඉඳන් මාත් එක්ක නින්නේ. ඌ හිතනවා ඇති වාට මගෙන් කරදරයක් වෙලා ඇති කියලා. වයන්ඩ ගිහිල්ලා ඌගේ හිත හදන්න. දැන් ඔයා යන්න මෙතනින්. තැන්කියු අයිය. මැනික් 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 ඔයා මොකද්ද මැනික් මේ කරේ? මං දින කෝල් ගන්නවා 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 ආන්සර් කරන්න. ඔයා මොකද්ද මේ ෆෝන් ඔෆ් කර කර කරේ? හරි මහන්සිය සපෝ රෑ නින්දකුත් නැහැනේ. ඉතින් දවල්නකන් නිතාගත්තා. මේ 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 ෆෝන් එක බැටරි බැස්සනේ චාර්ජ් කර ගන්නවත් බෑ යන්නේ. හරි මහන්සිය තරමට. මේ 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 මහන්සිය මෙහෙම කී කියනම් ඔහොම බෑ. නිලියෙක් වෙන්න නිලියෙක් වෙන්න මම ගොඩක් මහන්සිලා කැප වෙලා වැඩ කරන්න ඕනේ. අනිත් එක දෙක ඊයේ රෑ පාටි එකක් තිබුණා කියලා ඔයා මේ මෙන්න මේ වෙනකන් ඉඳලා හරියන්නේ නැහැ. කොච්චර පාටිස් තියෙනවද තව ඉස්සරහට යන්න ඔයාට? අනිත් එක මේ වගේ මේ දෙකයි බලයි වගේ පාටිස් නෙමෙයි. එහෙම නෙමෙයි. මොකද්ද සප්පු?
පාටිකට දෙකයි පනහයි පාටියක් කියලා. ඔයාට යන්න තියෙන්නේ මේ වගේ පොඩි පොඩි පාටිස් වලට නෙමෙයි, ඉස්සරහට ගොඩක් ලොකු පාටිස් වලට. ඔය 5 ස්ටාර්, 4 ස්ටාර්, නිකන් 3 ස්ටාර්, එක එක ස්ටාර්ස් ඒ වගේ එහෙම ඉති. හැබැයි ඒව ඒ මොන ස්ටාර් එකකට ගිහිල්ලා කාලා බීලා නටලා ඩාන්ස් කරලා එක එක දේවල් මොන දේ දේවල් ගුණත් නේද? ඔයා පහුවෙන්ද උදේ ඔයා ෂූටින් යන්න ඕන. ඉඳක් නැතුව කොහේ යනවද ෂූටින්? ආ ඔයාට ඉතින් නිදා ගන්න ඕන. ඉතින් ෂූටින් ගිහිලා නිදා ගන්න පුළුවන්. ඒව ෂූටින් වලට අවුල් නැහැ. පුරුදු වෙනකොට ඉතින් ਉਹ හරියයි නේද? ඔව්. සපු මේ ඊයේ පාටිය ගැන මොකද කට්ටිය කියන්නේ? පාටිය ගැන නම් එක එක කතා, එක එක න එක එක දේවල් කියනවා. හැබැයි අපේ සෙට් එකට ඔයා මාරට අල්ලලා ගිහිල්ලා තියෙන්නේ ආ. ඉතින් මොනවද කියන්නේ කියන්නකෝ. කොහොම හරි උන්නම් ඉතින් ඔයාගේ රූප ස්වභාවය, ඔයාගේ වර්ණාව, ඔයාගේ සුදු ගැන ආ අර මහා කළු තඩිය දීපු බෝතල් ටික හිස් කර කර ඒවම තමයි උන් කතාව. හැබැයි ඉතින් ගෑනු කට්ටිය නම් තනි කර ඇදපුද තමයි ඉතින්. මගේ කිසිම ඇදයක් තිබුණ නැහෙනි. මොකක්ද දන්නේ ඒගොල්ලෝ මගේ දැක්ක ඇද? අනේ මේ ඔය ඇදපුද කී කියන්නේ නෙමෙයි මං ආවේ. අද 12ට ලොකු වැඩක් තියෙනවා. ඒ 12ට දින වැඩේට එකයි යන්නයි මං ආවේ. යන් යන්. අනේ සපු අතන කොහෙවත් යන්න බෑ මට මහන්සි. මං දැන් ආයෙම නිදි යන්න ඕනේ. මේ මහන්සිය කී කී බල බල ඉන්න බෑ. ඔහා මේ වැඩේට දැන් යන්න එන්න මොන. කොහෙද? මෙහෙමයි. අද තියෙන ලොකු පිකට් එකක්. පිකට් එක ඕගනයිස් කරන්නේ නිලියෝ සෙට් එක එකතු වෙලා. එතකොට ඒ නිලියෝ සෙට් එක ඒ පිකට් එක කරන තැනට ඔයත් අද යන්න ඕනේ. කලාකරුව හැමෝන්නම අද එතනට එන්න කියලා තියෙනවා. ඉතින් ඔයත් අද එතන ඉන්න ඕනේ කියන්නේ. මේ පිකට් එකේ ටොපික් එක තමයි කාන්තා හිංසනය. ඉතින් සපු මට එහෙම හිංසනයක් නැහනේ. හරි ඔයාට හිංසනයක් නැති වුණාට ඔයා එතනට ගිහිල්ලා ඉන්න ඕනේ. මොකද සියලු කලාකරුවෝ එතන නියෝජනය කරන්න ඕනේ. දැන් ඔය වගේ දේවල් වලට ගිහිල්ලා ඒ කරන පිකට් එකේ අරමුණ මොකද්ද, ඒ කතා කරන්නේ මොනවද කියන එක තේරුම් නැති වුණාට කමන්නෑ. නිකන් පොඩ්ඩක් ඒ වගේ තැන්වල ගිහිල්ලා ඉඳලා නිකන් මෙහෙම කළා පොඩ්ඩක් අර රැඩිකල් වගේ එම කැලක් කියලා පෙන්නුවාම මිනිස්සු බලනවා ඒ මාරයනේ. ඒ අන්න අර යර පිටියා ඒ පිකට් එකේ ඒ නිලියත් මාර නිලියක්නේ, මාර අදහස්නේ තියෙන්නේ කියලා එහෙම එකක් එනවා. ඉතින් අන්න ඒකෙ හින්දා ඔයත් අද එතන ඉන්න ඕනේ. එහෙනම් ඉතින් මං එන්න. හරි දැන් ඉතින් ඉක්මනින් එතනට යන්න ඕන. අපි 12 වෙනකොට එතන ඉන්න ඕනේ. රයිට්. දැන් ගිහලා ඇඳුමක් දාගෙන එන්න. මේ දැන් මම මොනවද අඳින්න ඕනේ? සාරියක්. අපෝ මේ සාරි පටලගෙන ඉන්න එපා. නිකන් කැෂුවල් එන්න. ඔයාලට නිකන් සංග්ලාසයක් දාන්න ඕන කියලා හිතෙනවා නම් නිකන් අර මෙහෙම ස්කාෆ් එකක් ගැට ගහලා එක්ක ස්කාෆ් එක රුඩින් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් කැප් එකක් දානවා. කැප් එක දාලා කැප් එක රුඩින් සංග්ලාස් එක දැම්මම නිකන් අමුතු වෙනවත් තියෙනවා. එහෙම යන්නේ. මේ කැෂුවල් කියලා කිව්වට අනේ මං තමට ඇඳුමක් තෝරගන්න තේරෙන්නේ නැහනේ. ඉතින් යන් කාවරේ මං තෝරලා දෙන්න. යා. නෑ සපු නෑ. හරි. හරි. මම ඇඳුමක් තෝරගෙන ඉන්නවා. ඔයා ඉන්න නෑ ඔයි. මං එන්න. කොහොමද? ඊයේ දැක්කල් පස්සේ දැනුවේ දැක්කේ. කොහෙද මෙච්චර ලඟින් හිටියේ? ඔයා කියන්නේ බබා වැටෙන වැටෙන තැන නිඳ යනවා. ඊයේ ට්‍රෑ තමයි ට්‍රෑ. මාර ෆන් එකන්නේ අපි ගත්තේ. මේ ඔයාද ඩාලින් අංකල්ව ගෙදරට ගිහලා දැම්මේ? හා ඔව් මන් තමයි. මිනිහට අම්පානක වැඩි මං හරේ තියාගෙන ගිහලා දැම්මේ. බබා ඩාලින් අකල ගිල්ල දැම මතකයි. එතනින් ම ආවත් මතකයි. ආ එනකොට පොඩි දිදිමතක් වගේ ආවා. එතනින් යාට ඩිලීට් මුකුත් මතක නෑ. ආ උදේ නැගිටිනකොට හිටියේ අර බීපුතන බිම නිදාගෙන. සම්මයිට ෆොර් ඩිලීට්. කෑදර කමට ආයිය නැති එක අසරින් ගන්න. පිස්සුදෝ යාට කෑදර කමට
බොන කොල්ල දාන අපි අපි ඔය පන්නකට ෂොට්ටකත් දෙකක් ගැව්වොත්තරෙන්න්න. ෂොට්ටකත් දෙකත් දාලා කරපු විකාරය අපිට මතකයි. ඔයාට මතකද ඔය තනිකකුලෙන් බට්ට පැන්න අපිට පෙන්න්න. ඒ වගේ සින්නයක් ලාවට මතකයි. උගුල්ලෝ ඒකට ඉනාවනක් මතකයි. ඇබැයි පෑදිලින්න. හිනා නොවී පුළුවන්දනේ ඔයා අලියෙක් වගේ තනිකකුලෙන් බට්ට පැන පැනගිලා රෝල් වෙනකොට අපිට හිනා නොවී පුළුවන්ද? හොඳ වෙලාවට අපේ අම්මාවේ නැත්තං එල්ලි වෙනකම් මංවා බට්ට පන්නනවා. මේ ඔයා එම හිනා වෙලා ඉන්න ආසයිද? ඔයා ආසනම් මං ඔයාගේ ඉස්සරහට වෙලා අලි පැටිය වගේ රෝල් වෙවි ඉන්න. අවශ්‍ය නැහැ. ඔය රෝල් වෙච්ච ටික ඇති මට මුළු ජීවිත කාලෙටම. මේ දැන්වත් ගෙදර යන්න අදහසක් නැද්ද? මොනවද මේ පාරට වෙලා හොයන්නේ? ගෙදර යන්න අදහසක් තියෙනවා. ඒ වුණාට පොඩි කේස් එකක් බබා මගේ පර්ස් එක නෑනේ. ඔය අයියේ රෝල් වෙච්ච තැනක ඇති. ගිහලා හොයාගන්න. බැලුවා හැමතැනම කොහෙවත් නෑ. ඔයාට බැරිද මට පොඩි හෙල්ප් එකක් කරන්න? අනේ මට නම් බෑ ඔය පර්ස් හොයන්න. මැති කරගත්තා නම් ගිහලා හොයාගන්න. නෑ නෑ පර්ස් හොයන්න නෙවෙයි. ඔයාට බැරිද මට පොඩ්ඩක් මතක් කරලා කියන්න? ඊයේ සෙට් වුණාන් පස්සේ මම ආගිය තැන් පිළිබඳව. එක සැරයක් මමයි ගෝවින්දා ඉන්න තැනට තනිකකුලෙන් පැන පැනවිලා රෝල් වෙලා ගියා. ඒක මතකයි. එතන බැලුවා නෑ. ඊට පස්සේ අර මේ ඩාන්ස් කරන තැන දඟල දඟල හිටියා. එතන බැලුවා. එතනත් දැ. ඊට පස්සේ දැක්කේ බොන තැන තමයි. ඊට පස්සේ නම් මන් දන්නේ. කොයි හරි මිසින් එකක් වෙලා තියෙනවා. හැම තැනම බැලුවා බඩු නෑ. එතන හිටපු එකම තමයි බබා අහන්න ඕනේ. බබා මට තව පොඩි හෙල්ප් එකක් කරන්නකෝ. නේ මම මල වදයක් නේ මේක. අනේ සුදු මැණිකේ එහෙම කියන්නේ පානේ. අතේ පර්ස් එක නැති ඉඳ සත පා කාතේ නෑ. මට ගෙදර යන්න ඕනේ. අමුදේ පාතර බස්සල යන්න බෑනේ. ඇත්තිදිවිල මල පෙරේතය වගේ ත්‍රිවිල් එකට රුපියල් 1000ක් කොයිලා දෙන්නකෝ. මම ඔයාලට අනිවාර්යයෙන්ම හෙට ඒක රිටර්න් කරනවා. අනේ මගේ ළඟ නම් සල්ලි නැහැ. ඕනම අම්මගේ ගහලා බලන්න. බබා ආච්චි 50ක් වුණත් කමන්නේ නැහැ. මගින් බෑලා ආච්චි 50ට හරියන්න. අයියන්න පුළන්නේ ඒක ගෙවල් පැත්තේනේ. අවුලක් නැහැ. ඒක පහින්ගේ තවුලක් නැහැ. ආච්චි 50ක් හරි බලන්න ඕනේ. ප්ලීස් බබා. ඉතින් පටන් අරන් වගේ තියෙන්නේ. මේ කෝනේ කලාකාරයෝ කිව්වර නෑනේ. මන්ත බාරස්සහන්න වෙයි කියලා. රක් වහන්න තරම් කලාකාරයෝ කොහෙද නේ මෙතේ? කලාකාරයෝ නම් ඉන්නවා. ඉතින් මේ නලාකාරයෝ දැන් ගොඩක් ඉන්නේ. මේ දන්දාතරල කවුරුත් නැහැනේ. අරින් මංජරි නේද? මං එයා හරි දන්නවා. මංජරි තමයි. එයා තමයි එතන ලීඩ් කරන්නේ. වාර් ගාන්න එතනද කියලා දැන් සෙට් වෙන්නේ. අනේ සපුමර වැජ්ජයිනේ. මම ඊට කලින් මේ වගේ දේවල් කරලාම නැහැ. මේ නිලියක් වුණාම ලැජ්ජ නැති දේවල් තව ඉස්සරහට ගොඩක් කරන්න තියෙනවා. ඉතින් දැන් ඒව අමතක කරලා ඔයා කියලා එතන සෙට් වෙන්න. එන්න. මලියෝක දෙන්නේ මෙයාට. මෙයාට? ඔව්. මේක නම් සෝරි මේක දෙන්නේ ආටිස්ලාට විතරයි. හරිද? මෙයා ආටිස් කෙනෙක් තමයි. අයියෝ ආට මෙයාගේ මූණ හුරු නැද්ද? මෙයා ඇවිල්ලා මේ සරේ ජනප්‍රිය නිලියටත් මේ නොමිනේට් වෙලා තියෙන්නේ. මට මෙයාගේ මූණ හුරු නෑනේ. මොකද රඟපාපු නාට්‍ය? දැන් ඔයා මේ රඟපාපු නාට්‍ය අරයි මේවා ඔක්කොම ඉන්ටර්වයුව කළාද බෝඩ් දෙන්නේ? නිමේ දෙන්නානේ. ඔයා ගිහලා අතන සෙට් වෙන්න. බලන්න එපා. මම කද්ද මිනිසා කිනේ වහගෙන ඉන්නේ?
ඔයාගාව සෙට්වෙන්න ආසයි. ඒත් මේ තැන ඒකට සුදුසු වෙලා නෙමෙයි. මම ඔයාගාවටම වෙලා ඉන්න දවසක එන්නම්කෝ. මේ එහෙනම් මෙයා එක්ක යන පරිස්සමට යන්න. මොකක් හරි සීන් එකක් ආවත් මං ගාන්න දෙන්න සෙට් වෙන්න. එක්ක යන්න ඉතින්. නැගිටලා මේ බිලේ සල්ලි ගන්නකෝ මිස්. අයියෝ මොන කරදරයක් දානේ. වද දෙන්න නැතුව යන්නකෝ. ඒක පුදුම කතාවක් නේ මිස්. දැන් මේ බිස්නස් කරන එක වදයක්ද? මුදලාලි මහත්තයාට වුණා නම් මිස්ව ගෙදර යවලා. ඉතින් හොඳයිනේ. ගෙදර යවනකම් මම මේ බලාගෙන ඉන්නේ. ගෙදර ගියා නම් මෙතන මේ නිදාගන්න දුක් විඳින්න ඕනේ නෑනේ. හොඳට සැපට ඇඳේ නිදාගන්න තිබ්බා. ආඩපාලි කීයක ඉන්න එපා මිස්. මෙන්න මේක රුපියල් 420ක් අරන් ඉතුරු දෙන්න. අර වැඩි කිව්ව 10කුයි සිමෙන්ති ඕඩර් එකක් ඇවිල්ලා තිනවා. ඒක දැන් ඇවිල්ලා නෑනෝ. මොයේ මේ නැගිට මොකද මේ බුලිය කන දවස් ආපු වෙලන්ද මුදලාලි මහත්තයා හොමයි මට කූද්දලා එපා වෙලා තියෙන්නේ. ඒක හරියන්නේ නෑනේ ළමයා. මෙතන නෑනෝ, මෙතන බුලිය කන හරියන්නේ නෑ. ඒතර මූසලා ඉන්නේ. නැගිටලා පොඩ්ඩක් උන්දෝගෙන් උනන්දුවෙන් ඉන්න ඕනේ මෙතන. මොකද මේ කරන්නේ? අයියෝ මුදුම හරදරයක් නැනේ උගලංගෙන් තියන්නේ. තින් ළමයෝ මහදවල් බුදිය ගන්නවද කැෂියර් එකේ? ඈ මට නිදි මතයි. ඊයේ නෑ මට හරියට නිදා ගන්න දුන්නෙත් නෑ. මං එළි වෙනකම් මෙතන වැඩ නෑනේ. මේ මදුරු දෙපාන්දර වෙලා මාව කීද්දුවා. මට නිදි මතයි. එහෙම කියලා හරියන්නේ නෑනේ නෑනේ. අනිතික මේ කැෂියර් එකේ ඉඳලා ඔහොම නිදාගත්තාම මූසලයිනේ. මිනිස්සු අපි ගැන මොනවද හිතන්නේ? මොන හිතුව මට මොකද? මගේ බද්දිටි අර අක්කා වගේ වෙනවනේ. මේ කලබලයක ඉඳි ගන්න නැතුව ටිකක් මැදිහත් සිතින් කල්පනා කරලා කතා කරනවා කො. අයියෝ මට වද දෙන්න නැතුව පොඩ නිදාගන්න දෙනවද? නිදාගෙන බෑනේ කෙල්ලේ. අමාරුවෙන් ඔට්ටුවලා ඔට්ටුවලා අර නගර සභාවේ ඕඩරේ අබ්බා ගත්තා කොමාරි. අනේ ඕඩරේ දාලි මොකද මෙතන? ඈ අනේ මේ ඊරය වගේ පරක් වෙන වැඩ නම් මට බෑ. ඉච්චර රෑ වෙනකන් ඇදෙන වැඩක් නෙවෙන්නේ නෑනේ. මම කැට තියලා කියනවා
හත වෙනකොට වැඩි ඉවරයි. හතට? ඇයි හතට? රෑ 10 12 වෙනකන් අදිමුකෝ. අන්න අන්න එහෙම නෙකෙල්ලෝ ඉන්න ඕනේ. ඔන්න ඔය කැපවීම තමයි බිස්නස් එකට වටින්නේ. හා උඹලගේ අක්ක කොහෙද ඉති? කැප වෙන්න මීට වඩා දශමයක්වත් කැප වෙන්න බෑ. දාන ඕඩරයක් දැම්ම දාගන්න මං අද 3 වෙනකොට මෙතනින් යනවා. ඕන් 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 නැති කතාවක් කිව්වා. 3ට ගිහිල්ලා කොහොමද මේ ඕඩරේ දාන්නේ? පොඩ්ඩක් කල්පනා කරන් ඕඩරයක් එහෙම මඟ දාලා යන්න පුළුවන්ද? මඟ දාලා යන්න බෑ නම් මං දැම්ම යනවා. අනේ කෙල්ලේ. අදවත් මේ ඕඩරේ දාලා ඵලයන්කෝ. පහ පැන් නැහැටියේ මම ඕටි දෙනවනේ. එයාලට ඕටි අපිට ප්ලේන්ටිත් නැහැ. මේ මම බබ්බ කොටාගිනා. එනෝ. ප්ලේන්ටි. ඕටි නෙමේ. පඩිය දෙගුණ කරලා දෙනකොට මම 3ට යනවා. එච්චරයි. කොහෙද කඩ කෙරුවා උග? හරි හරි කලබල නෑ වෙන්නේ. අපි හරි කූල් එකේ ඉන්නේ. ජෝඩු බලන්න දන්නවනේ මම මචං ජෝඩු බලන්න දන්නවා හැබැයි ජෝඩු බලන්න දන්නේ නැහැ තාම නාටික කකෑලේ රඟපෑවේ මෙහෙම ජනප්‍රිය වුණා නම් දැම්ම ඉස්සරහට කොහොම වේද මන්දා උඹ ඇයි එදා රෑ මාව උත්සගෙන ඇවිල්ලා කුස්සියෙන් දාලා ගියේ මම එන්නේ හොරෙක් විදියට මුණ බැඳගෙනා